කෝටිපති පුද්ගලයන් බොහොම සැප ජීවිත ගත කරනවා කියලා ඔයාල අපි අහලා තියෙනවා. ඒ වගේම ඔවුන් සල්ලි වියදම් කරන්නත් අමුතු අමුතු ක්‍රම අමුතු විනෝදාංශ තෝරගෙන ඉන්නවා. විශ්වාස කරන්න පුළුවන්ද හරි හැටි රැකියාවක් නොතිබුණ සාර්ථක විවාහ ජීවිතයක් නොතිබුණ පුද්ගලයෙක් ඉතාමත් කෙටි කාලයක් තුළ විශාල ධනයකට හිමිකම් කියමින් ප්‍රකෝටිපතියෙක් වුණා කියලා. නමුත් ඒක ඇත්තක්. තවමත් වයස අවුරුදු 40ක් වන මේ පුද්ගලය දැන් ගත කරන්නේ අපට හිතාගන්නටවත් බැරි තරමේ සුපිරිම ජීවිතයක්. රූමත් තරුණියන් මත්පැන් සහ ගිනි අවිවලට ප්‍රමුඛත්වයක් දෙන ඔහුගේ ජීවන රටාව හරි පුදුම එකක්. උදෑසන අවදි වුණ මොහොතේ ඉඳන් මුහුණ සෝදන්න ඇඳුම් බැඳගන්න මේ සෑම දෙයකටම ඔහුට එක් තරුණියක් වගේ ඉන්නවා. මේ විදිහට දවස පුරා සුරූපී තරුණියන් පිරිවරාගෙන සිටින ඔහු නින්දට යන්නේ තවත් තරුණියන් කීප දෙනෙක් සමගයි. දෛනිකව තරුණියන් කීප දෙනෙක් සමග එකවර යහන්ගත වන ඔහුගේ විශේෂත්වය වෙන්නේ දිනෙන් දින මේ තරුණියන් නිරන්තරයෙන් මාරු කිරීමයි. ඒ වගේම ඔහු වටා ඔහුට සේවය කරන්න ඉන්නේ ඉතාමත් සුරූපී තරුණියන්. ඒ වගේම සුප්‍රකට නිරූපිකාවන්. ඒ වගේම ඒ තරුණියන් ඉන්නේ බොහෝ විට නිරුවතින් හෝ අඩ නිරුවතින්. අසාමාන්‍ය සල්ලාල ජීවිතයක් ගත කරන මේ තරුණ පුද්ගලයාගේ නම වෙන්නේ ඩෑන් බිල්සේරියන්. සාමාන්‍ය ජීවිතයක් ගත කරපු ඔහු එකවරම කෝටිපතියෙක් වුණ හැටි සහ දෛනිකව සුරූපී තරුණියන් සිය ගණනක් සමග ගෙවන සල්ලාල කාමුක ජීවිතය ගැන අද වීඩියෝවෙන් අපි ටිකක් කතා කරමු. අපව සබ්ස්ක්‍රයිබ් කරගෙනම වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න කියලා අපි කියනවා. එහෙමනම් අපි යමු අද වීඩියෝවට. අද අපේ කතානායකය වෙන්නේ ඩෑන් බිල්සේරියන් කියන පුද්ගලයා. මොහු ඉපදෙන්නේ 1980 දෙසැම්බර් මාසේ 7 වෙනිදා ඇමරිකාවේ ෆ්ලොරිඩාවලදී. ඩැනියල් බ්‍රැන්ඩන් බිල්සේරියන් වුණත් ඔහු වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඩෑන් බිල්සේරියන් කියන නමින්. ඔහුගේ දෙමාපියන් වෙන්නේ පෝල් බිල්සේරියන් සහ ටෙරී ස්ටෙෆන්. ඔහුට වැඩිමල් සහෝදරයෙක් ඉන්නවා. ඔහුගේ නම ඇඩම් බිල්සේරියන්. ඩෑන් මේ තරම් කෝටිපතියෙක් වෙන්න ඔහුගේ සොහොයුරා වෙන ඇඩම් එක්තරා හේතුවක් වුණා. 1989 ඩෑන්ගේ පියා පෝල් බිල්සේරියන් ඔහු රැකියාව සිදුකළ ආයතනයේ සිදු වූ මූල්‍යවංචාවකට හසු වෙනවා. මේ හේතුවෙන් පෝල් බිල්සේරියන්ව සිරගත කරනවා. මේ සිදුවීමෙන් පස්සේ සොරකුගේ පුතෙක් කියලා ඩෑන් ඉගෙන ගන්න පාසලේ ළමයි ඔහුට විහිළු කරනවා. මේ සියල්ලටම මුහුණ දෙමින් ඔහු කුඩා කාලයේ දුෂ්කර ජීවිතයක් ගත කරනවා. කොහොම වුණත් ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ ඔහුගේ අයියා. ඇඩම් බිල්සේරියන් ඒ වෙනකොට සූදුවට ඇබ්බැහි වෙලා හිටියේ. එක් දවසක් ඇඩම් විසින් ඩෑන්වත් කැසිනෝ ශාලාවකට රැගෙන යනවා. නමුත් සූදු පීඩා කරන්නවත් ඩෑන් අතේ මුදලක් තිබුණේ නැහැ. ඔහුගේ අයියා පෝකා කියන ක්‍රීඩාව තමයි සිද්ධ කරන්නේ. කොතරම් මුදල් ලොට්ටු ඇල්ලුවත් ඔහු ඒ සියල්ල පරාද වෙනවා. මේ සියල්ල දිහාම ඩෑන් බලාගෙන හිටියා. මේ විදිහට දින කිහිපයක්ම කැසිනෝ ශාලාවට ඇඩම් සමග එන ඩෑන් පෝකා ක්‍රීඩාව සිද්ධ කරන විදිය ගැන හොඳින් අධ්‍යයනය කරනවා. කොහොම හරි පස්සේ දවසක සුළු මුදලක් සොයාගෙන ඇවිත් ඔහු කැසිනෝ හලේ පෝකර් ක්‍රීඩා කරලා ඩොලර් දහසක මුදලක් උපය ගන්නවා. බොහෝ දෙනෙක් කැසිනෝ වලට ඇවිල්ලා තමන්ගේ මුදල් නැති කරගන්න අතරේ ඩෑන් මුල්වරටම මේ ආකාරයෙන් ඩොලර් දහසක් උපය ගන්නවා. දෙවෙනි දවසේ ඉන් කොටසක් ආයෝජනය කරලා ඔහු ඩොලර් දසදහසක් ජයග්‍රහණය කරනවා. මෙතන තමයි ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ. ඊට පස්සේ ඔහු මේ විදිහට ජයග්‍රහණය කරපු ඩොලර් 10,000 මුදලත් රැගෙන කැසිනෝ වලටම ප්‍රසිද්ධ වෙලා තියෙන ලාස් වේගාස් වලට යනවා. එතනදිත් ඔහු මේ සූදු ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා. ඩොලර් 10,000ක් දහලා ඔහු මුලින්ම ඩොලර් 1,03,000ක් පමණ ජයග්‍රහණය කරනවා. එදා දවස අවසන් වෙනකොට ඔහු ඩොලර් මිලියනයක් පමණ උපයගෙන තිබුණ කියලා පස්සේ කාලක ඩෑන් බිල්සේරියන් විසින්ම YouTube නාලිකාවකට ප්‍රකාශයක් ලබා දෙමින් කියනවා. මේ විදිහට කැසිනෝවල සූදු ක්‍රීඩා කරමින් වසරක් වගේ බොහොම කෙටි කාලයක් තුළ ඔහු මිලියනපතියෙක් වෙනවා. ඊට පස්සේ ඔහු ව්‍යාපාරයක් පටන් ගන්නවා. වොඩ්කා වැනි මත්පැන් වර්ගත් විවිධ වර්ගයේ දුම්වැටි වර්ගත් ඔහුගේ ව්‍යාපාරය විදිහට සිද්ධ වෙනවා. ඒ අතරේ ගිනියවි ජාවාරමකටත් මොහු සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඇතැම් පුද්ගලයන් විශ්වාස කරනවා. කොහොම වුණත් ඩෑන් බිල්සේරියන් පිස්තෝලෙන් වෙඩි තියන කැමැත්තක් දක්වන පුද්ගලයෙක්. ඔහු විනෝදාංශයක් විදිහට කරන්නේ අඩ නිරුවත් තරුණයන් පිරිවරාගෙන
අලුත්ම ද්‍රෝණ යානා ගුවන්ගත කරමින් විවිධ වර්ගයේ ගිනිඅවි වලින් ඒවාට වෙඩි තබා බිම හෙලන එක. අපි වීඩියෝව මුලදිම කිව්වා මොහුගේ සෑම කටයුත්තකටම දිනකට එක්කෙනා බැගින් සුරූපී තරුණියන් ඉන්නවා කියලා. ඩොලර් දසදහස් ගණනක් දිනකට වියදම් කරමින් මොහු අතිශය සල්ලාල ජීවිතයක් ගත කරනවා. ඒ වගේම ඔහු සමග යහන්ගත වෙන්න බොහෝ තරුණියන් කැමැත්තෙන් ඉන්නවා කියලත් කියනවා. ඇතැම් අවස්ථාවල ඔහු කෑම මේසේ විදිහට තියාගන්නෙත් සම්පූර්ණ නිරුවත් තරුණියන්. මේවාට සාක්ෂි ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේත් ඔහුගේ YouTube චැනලේත් තියෙනවා. ඇමරිකාවේ ඉහළ මිලක් අයකරන සුරූපී නිරූපිකාවන් ඩෑන් අසල සේවය කරමින් ඉන්නේ ඔහුගෙන් ලැබෙන අධික මුදල් ප්‍රමාණය නිසාවෙන්. ඒ වගේම ඩෑන් බිල්සේරියන්ට ඉතාමත් අලංකාර වගේම සුඛෝපභෝගී නිවසක් තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 200කට වඩා අධික වටිනාකමක් තියෙන මේ සුපිරි නිවසට ලේසියෙන් කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. විශේෂ අවසරයක් මත තමයි ඔහුගේ නිවසට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ අවසරයේ බොහෝ විට හිමි වෙන්නේ බොහොම ප්‍රසිද්ධ අයට සහ අතිශයින්ම රූමත් තරුණියන්ට පමණයි. නිරන්තරයෙන් තරුණියන් පිරිවරාගෙන දවස පුරාම මත්පැන් පානය කරමින් සිටින නිසා මේ වන විට ඩෑන් බිල්සේරියන්ට හෘද සැත්කම් දෙකක් පමණ සිද්ධ කරලා තියෙනවා. පෞද්ගලික නෞකා වගේම ගුවන් යානා පවා හිමි ඩෑන් බිල්සේරියන් කරන්නේ නිතරම සාද පවත්වමින් නිරුවත් සුරූපී තරුණියන් පිරිවරාගෙන මත්පැන් බොමින් කාලය ගත කිරීමයි. සූදුවට ඇබ්බැහි වුණොත් තියෙන සියලු දේපල විනාශ වෙනවා කියලා අපි අහලා දැකලා තිබුණත් ඒ මතයේ අනෙක් පැත්ත පෙරලන්න පුළුවන් වුණ ලොව එකම පුද්ගලය වෙන්නේ ඩෑන් බිල්සේරියන් විතරයි. ඒ වගේමයි මොහු ප්‍රසිද්ධියේ සිදු කරන අශීලාචාර ක්‍රියාවන් නිසා අධිකරණයන්වල වැරදිකරු බවට පත් වෙලා විශාල වශයෙන් දඩ මුදල් පවා ගෙවන්න නියම වෙලා තියෙනවා. මේ වගේ සල්ලාල කාමුක ජීවිතයක් ගත කරන ඩෑන් බිල්සේරියන් කියන්නේ මේ වෙනකොට විවාහක පුද්ගලයෙක්. ඒ වගේම ඔහු එක් දරු පියෙක් වෙනවා. ඉතින් මේ විදිහට අපි අද අරගෙනාවේ හිතා ගන්න බැරි ක්‍රමයකින් ඉතාමත් කෙටි කාලයකින් ප්‍රකෘතිපතියෙක් වුණ ඩෑන් බිල්සේරියන්ගේ වර්තමාන ජීවිතය ගත කරන ආකාරය ගැන. ඔහු දෛනිකව මත්පැන් සහ තරුණියන් වෙනුවෙන් වියදම් කරන මුදල ලංකාවේ රුපියල් වලින් නම් ලක්ෂ ගණනක් වෙනවා. තවත් මේ වගේ පිස්සු වැඩ කරන කෝටිපතියන් ගැන තවත් වීඩියෝකින් අපි කතා කරමු. මේ වගේ දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න. අපව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ අපූරු තොරතුරු රැගත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.